අයුබෝවන් දෙස්විදෙස් අලුත්ම තොරතුරු රැගෙන එන අපගේ නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා ඔබ තවමත් අපේ නාලිකාවට අලුත් නම් දැන්මම අපිව subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos දාපු ගමන් එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මැද පෙරදිග රටවල් දෙකක සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 411 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන්තොටුපළවත පැමිණ තිබෙනවා මෙම පිරිස අතරින් 290 දෙනෙකු විවිධ ප්‍රශ්නවලට ලක් වී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ රැගෙන එන ශ්‍රී ලාංකිකයන් වන අතර ඉතිරි 121 දෙනා විවිධ රටවල රැකියාවලට ගොස් කොරෝනා ආසාදිත තත්ත්වය නිසා ගුවන් ගමන් සීමා කිරීම නිසා එම රටවල කොටු වී සිටි මෙරටට පැමිණීමට රජයෙන් විශේෂ අවසරය ලබාගත් ශ්‍රී ලාංකිකයන් වෙනවා ඒ අනුව කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් එම රැකියා අහිමි වී යලි ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු තෝහා සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 218 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින උදෑසන 6:45ට කටුනායක ගුවන්තොටුපළවත පැමිණ තිබෙනවා එසේම අද දින අලුයම 12:45ට එක්සත් අරාබි එමිර රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 21 දෙනෙකු ශ්‍රී ලංකාවට යලි පැමිණීමට රජයෙන් අවසර ලබාගෙන අබුඩාබි සිට පැමිණි එතිහාඩ් ගුවන් සේවයේ EY 264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළවත පැමිණ තිබෙනවා අද දින අලුයම 1:45ට කටාර් රාජ්‍යයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 42 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ QR 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළවත පැමිණ තිබෙනවා මීට අමතරව අද දින අලුයම 4:45ට ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 58 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත රැගෙන චෙන්නයි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 1026 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළවත පැමිණ තිබෙනවා මෙසේ රජයේ විශේෂ අවසරය මත කටුනායක ගුවන් තොටුපළවත පැමිණි සියලුම ශ්‍රී ලාංකික ගුවන් මගීන් කොළඹ ආසිරි රෝහල නවලෝක රෝහල සහ ලංකා පෞද්ගලික රෝහල් වල කාර්ය මණ්ඩල විසින් PCR පරීක්ෂණ වලට යොමු කිරීමෙන් අනතුරුව අදාළ නිරෝධාන කටයුතු සඳහා යොමු කර තිබෙනවා මීට අමතරව තවත් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 267 දෙනෙකු මැද පෙරදිග ඉන්දියාව සහ එංගලන්තය වෙත කටුනායක ගුවන් තොටුපළවතින් පිටත්ව ගොස් තිබෙන බව ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබෙනවා ඒ අනුව එංගලන්තයේ ලන්ඩන් බලා 7 දෙනෙකුද ඉන්දියාවේ චෙන්නායි වෙත 48 දෙනෙකුද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වෙත 23 දෙනෙකුද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත තවත් 103 දෙනෙකුද කටාර් රාජ්‍යයේ දෝහා වෙත 51 දෙනෙකුද මාලදිවයිනේ මාලේ වෙත 35 දෙනෙකුද වශයෙන් ශ්‍රී ලාංකිකයන් කටුනායක ගුවන්තොටුපළවෙතින් පිටත්ව ගොස් තිබෙනවා